අංක 18න් සමග ජන බලවේගයෙන් කොළඹ ඉන්නම ඕනේ එරම් ඇලේ ගුණවංශ හිමියන් විදේශ ගිවිසුම් හා වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ පිළිබඳව අදහස් පළ කළා අපේ රට දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් සංස්කෘතික වශයෙන් දැඩි ආක්‍රමණයකට ලක් කළා මේ රටේ ජනතාවගේ බෙල්ල මිරිකලා තියෙන ඒ බෙල්ල මිරිකපු එක මුදව ගන්න අපි මේ වත්මන් ජනාධිපතිතුමා පත් කළේ ඉතින් ඒක පත්කලා විතරක් නෙවෙයි ඒක ඉෂ්ට කරවන්නත් කටයුතු කරන්න ඕනේ දැන් මේ ආණ්ඩුව පිහිටෙව්වනම් ඒ ආණ්ඩුව විවේචනය කිරීමත් වෙන කාටවත් දෙන්න එපා ඒක අපිම කරමු දේශපාලනයේ තුලින් අවුරුදු 72ක් ගිහිල්ලත් මේ රටේ සිංහල බෞද්ධයට සිංහලයට ලැබුණු කිසිම ඉටිගෙඩියක් නැහැ අපිව හැමදාම පාවිච්චි කළා හැම දේශපාලන පක්ෂයක් නිදහසෙන් පස්සේ අපට දීපු ඉදි කටුවක දෙයක් නැහැ ඒ නිසා දැන් අපට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා අඩු ගානේ නැති වෙච්ච එපා අපිට මේ තියෙන ටිකවත් ආරක්ෂා කරලා දෙන්න කියලා දේශපාලනඥයන්ගෙන් ඉල්ල හිටින්න සිද්ධ වෙලා තියෙනවා මතක තියාගන්න පසුගිය යහපාලන ආණ්ඩුව අස්සම් කරපු ජාත්‍යන්තර ගිවිසුම් කීපයක් දැන් ආයි ඉදිරියට ඇවිල්ලා තියෙනවා MCC ගිවිසුම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ විකිණීම තෙල් ටැංක ටික විකිණීම MCC ගිවිසුම යටතේ අක්කර 12 ලක්ෂයක් अमेरिकन සමාගමකට දීම මේ දැන් ආයි ඇවිල්ලා තියෙන ඉස්සරහ තියෙනවා මේ ඒ නිසා මේ ආණ්ඩුවට අපි විශාල බලාපොරොත්තුවක් තියපු වත්මන් ජනාධිපතිතුමා රටේ ජාතික සම්පත් පිළිබඳව කතා කරේ මේ රට බෙදන්න එපා මේ රටේ සම්පත් විකුණන්න එපා මේ රටේ සම්පත් ආරක්ෂා කරන්න කියන පණිවිඩය නිරතුරුව දුන්නා ඒ නිසා බලාපොරොත්තු නොවූ ජයග්‍රහණයක් ලැබුණා හැබැයි කිව්ව වගේම අපි කියන කරුණ කාරණාත් ඉෂ්ට කළ යුතුයි ඔක්කොම බෑක් කියන්නේ අපි විමසිල්ලෙන් මේ රටේ දේශප්‍රේමී ජනතාව මේ රජයේ දෙස තාම හොඳින් බලන් ඉන්නවයි කියන එක මතක තබා ගන්න. ඒ සමගම කියන්න ඕනේ මේ අපේ හාමුදුරුවෝ මෙහෙම හිටියට මේ පමණ දේශපාලනඥයෝ හිතනවා මේ මහාන කරන්න හිත රැවුල බානකොට ඔළුවත් බානවා කියන්නේ. අපි කාගේවත් ඔළුව බාලා නැහැ. ඔළුව බාපිට කෙනෙක් ඉන්නවා. බහුතරයක් ඔළුව බාලා නැහැ. ඒකත් මතක් කරන්න ඕනේ දේශපාලනඥයන්ට.